පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂංකයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිවරණ ඇරැත්වීමේ දිනවකවානු තීන්දු කිරීම දැන් ලහිලහි ක්‍රියාත්මක වන්නට තිබෙන මොහොතක මගේ විශ්වාසය ඉතාමත් මික්මනින් පාර්ලිමේන්තු කණ්ඩායමත් ප්‍රතිආධිකාරී මණ්ඩලයත් මේ දෙකම කැඳවල සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් මේ තීන්දු තීරණවලට එළඹීම ඉතාමත් මික්මනින් අපි කළ යුතුයි කියන අදහසයි මගේ හිතේ තිබෙන්නේ. රට තුළත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට කටයුතු කරපු අපේ පක්ෂය විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් ඉතාමත් මික්මනින් ජනාධිපතිවරණ අපේක්ෂකයා තීන්දු කිරීම වැරගත් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසාම තමයි මම ඉදිරිපත් වෙලා සිටින්නේ. නෑ එහෙම මතයක් මගේ නැහැ. මොකද මගේ පූර්ණ විශ්වාසය තිබෙනවා මට ඒ අවස්ථාව ලැබෙයි කියලා. ඒ විශ්වාසය සහ පිළිගැනීම තුළ ඔබතුමා සඳහන් කරන ප්‍රශ්නය ඒක අදාළ වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ අයගේ බරපතල විරෝධතාවයන් මොනවාක්වත් නැහැ. මං හිතන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සංහිඳියාවෙන්, මිත්‍රශීලීත්වෙන්, අදහස් හුවමාරුවෙන් අපිට යම් පරස්පරයන් තිබෙනවා නම් ඒවා විසඳා ගන්නට බොහොම හොඳ ඉඩ ප්‍රස්තාවක් තිබෙනවා. මොකද මම ප්‍රමුඛ ස්ථානෙ දෙන එකම තැන තමයි ජනමතය. දැන් පොදු ජනතාව මගෙන් ඉල්ලීමක් කරොත් ඔබ දේශපාලනයට සුදුසු නැහැ, ඔබ විශ්‍රාම යන්නේ කියලා මම මේව අල්ලගෙන මේ බූවල්ෙක් වගේ මම අල්ලගෙන ඉන්නේ නැහැ. මට අද දවසේ කිව්වොත් ගෙදර යන්නේ කියලා පොදු ජනතාව මම හෙට දවසේ යනවා යන්නේ. මේ දේශපාලනයේ කියන ජීවන ගමන නැතුව මේ මම නැති වෙන්නේ නැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ සිදුවෙන සියලු අනිකුත් ක්‍රියාදාමයන් පිළිබඳව ඒවැදී අපි සාකච්ඡා කරලා ඒ වැඩ කටයුතු කරන්නට ඕන. දැනුත් අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ග්‍රාමාත්‍යතුමා පිළිබඳ ඡන්දයක් නෙවෙයිනේ තියෙන්නේ.